අමාත්‍යවරුන් දෙන පර්මිට් කියන්නේ මෙහෙමයි. දැන් සමහර ඇමතිලා වාහන තියෙනවා අමාත්‍යාංශවල අලුත් වාහන ගන්නවා ඒගොල්ලෝ. හරි එහෙම අවස්ථාවක් නැහැ. පර්මිට් දෙන මහා බරගානක් ඉන්නවා. දොස්තරලා ඉන්නවා, අලේකන්ලා ඉන්නවා. මේ අවුරුදු මේ තාම දීලා නැහනේ. සමහර කට්ටියට අවශ්‍ය වෙනවා ඇති, සමහර කට්ටියට අවශ්‍ය නොවනවා ඇති. ඒක හැමෝටම එක විදියට දැන් අනුර කුමාර දිසානායකත් පර්මිට් එක අරගෙන වාහනයක් අරන් තියෙනවානේ. නෑ නෙමෙයිනේ. අපි කවදාකවත් පර්මිට් අතකලා විකුණපු නැති මිනිස්සුනේ. පොඩි වාහනයක් මන්ත්‍රී කෙනෙක්ට ලබා දුන්නයි කියලා මොකක් හරි මේ ටෝට එකක් දැන් අත්ත වශයෙන්ම සිංගප්පූරුව වගේ රටක් ගත්තහම ඒගොල්ලෝ වෘත්තීය වේදියෙන් තමයි මන්ත්‍රීලා හැටියට ගෙනල්ලා ඒගොල්ලෝ තමයි ඇමතිලා වෙන්නේ. ඒතර ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වාගේ පඩියක් ඒ රටවල වල ගෙවනවා. දැන් අපේ රටේ ලොකු කතාවක් තියෙනවා මුන් 225 දෙනාට මොකක්වත් දෙන්න එපා. ඉතින් ඒ නිසා වෘත්තීය වේදියෝ මේකට එන්නේ නැහැ. අමාරුයි කරන්න. තමන් වෘත්තියක් කරනවා නම් ඒ වෘත්තියෙන් යම්කිසි ආදායමක් ලබා ගන්නවා නම් හරියට මන්ත්‍රීකමක් කරන පුද්ගලයාට මේක කරන්න බෑ. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා.